සුබදස්නක ඔබ සැමට අපි මේ ඉරුදිනත් උන්වහන්සේට නමස්කාර කරමු අපි සිටින ස්ථානවල සිටමින් උන්වහන්සේට ස්තුති කරමු ප්‍රශංසා කරමු අපේ නමස්කාරය උන්වහන්සේට ඔප්පු කරමු අපි සිටින ස්ථානවල සිටමින් ප්‍රේමවන්ත ස්වාමීන් වහන්සේට ස්තුති මේ උදෑසන ගැන ස්වාමිනි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා අපි අපේ ස්තුතිය අපේ නමස්කාරය ඔබ වහන්සේට පුද කරනවා ස්වාමිනි यशुद का मे दोरट तुली नैतुल स्वामी यशुद देवान महान से वापी नमस्कार करना हालेलुया स्वामी शुद का मे दोरट तुली नैतुल ස්වාමිනිය ඔබ වහන්සේගේ නාමයට අප වෙනුවෙන් ජීවිතය පුද කරා වූ ඔබ වහන්සේගේ නාමයට ගෞරවය වේවා ස්වාමිනී මහිමය වේවා ප්‍රශංසා වේවා ස්තුති වේවා ස්වාමිනී මහිමය වේවා ගෞරවය වේවා ස්වාමිනී ඔබගේ නාමයට යෙසුනි 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 සමදින
Jehovah, Jireh, see all the Sapayam.
विशेष मे अवस्था मे सतीये तमंगे उपांदीन सह विवाह संवत्सर समरण अभी आदरणीय सहोदर सहोदरी अंट अभी शुभपतान एवगेम उभगन याज्ञाकंड अभी कमति देव वचन उबट वचन पदयाक मम प्रकाशकंड कमति गीतावलिय इकसियनी गीतावलिय पश्विनी पदय मक्तिसाद स्वामीन वहांसे यहाँ उन्वहांसे की करुणाव सदा कालिट उन्वहांसे की विश्वास कम सियलु परंपरावल्ट पवत्वन्ने मुनतरं अलंकार වචනයද මේ වචනයට අනුව ස්වාමින් වහන්සේ ඔබට යහපත් උන්වහන්සේගේ විශ්වාසවන්තකම උන්වහන්සේගේ කරුණාව ඔබට මේ ලබන්නා වූ වසරෙත් ඉදිරියටත් බහුලව ලැබෙන්න කියා අපි ඔබට ආශිර්වාද කරන්න යනවා ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා අපි යාඥා කරමු ජීවමාන දෙවි පියාණන් වහන්ස ස්වාමින් විශේෂ මේ සතියේ උපන් දින සහ විවාහ සංවස්තර සමරන අපේ ආදරණීය සහෝදර සහෝදරියන් ගැන අපි යාඥා කරනවා. උන්ට අපි සුබ පතනවා. ස්වාමිනේ මේ පදයට අනුව ඔබ වහන්සේ උන්ට යහපත් වූ දේ කළ මැනව. උන් තව ඉදිරියට නිරෝගී සුවය ආශිර්වාදයෙන් ගමන් කරන්නට ඔබ වහන්සේගේ පුළුවන්කම උන්ට දුන්න මැනව. මේ හැම දෙයක්ම අපි ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනයෙන් කොටසක් කියවමු. 1 තිමෝති 2 පරිච්ඡේදයේ 5 පදය සහ 6 පදය. ඇත්තේ එකම දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එකම මැදහත්කාරයකි. එනම් මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේය. සියල්ලන්ගේ මිදීම පිණිස උන්වහන්සේ සිය දිවි පිදුසේක මෙසේ નિયમિત කාලයේදී උන්වහන්සේ සාක්ෂි දරූසේක සුබ උදෑසනක් සියලු දෙනාටම අද දවසේ දෙවියන් වහන්සේ අපට උතුම් වූ දවසක් දීලා තියෙනවා සබත් දවසේ උන්වහන්සේගේ වචනයට අපේ අවධානය යොමු කරන පිණිස ඉතින් මේ උදෑසන මම කැමති දානියෙල් පොතේ තුන්වෙනි පරිච්ඡේදයට අපේ අවධානය යොමු කරන්න. ඔබ දන්නවා දානියෙල් පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ කියපු සැනින් මොකක්ද තියෙන කතාව කියලා. මේ දානියෙල් පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ සිදුනා වූ සිදුවීම තුල අපි දකිනවා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේගේ කරුණාව බොහෝ සෙයින් අත්දැක්කව කතාන්දරයක් තමයි මේ දානියෙල් පොතේ කියවෙන්නේ. මම පළවෙනි පදේ ඉඳලා තුන්වෙනි පදේ දක්වා කියවන්නම් එහි පසුබිම ගැන අපට පොඩි අදහසක් අපට මේ තුලින් ලබා ගත හැකි වෙනවා
නෙබුකන්දේසර් රජ රියන් 60ක් උසද රියන් 6ක් පළලද ඇති රන් රූපයක් සාදා බබිලෝනිය පළාතේ දුරා සම භූමියේ පිහිටුවේය. තවද නෙබුකන්දේසර් රජ තමා විසින් පිහිටවූ රූපය කැප කිරීමට එන හැටියට කියා ඇර දිසාපතින්ද අධිපතින්ද ආණ්ඩුකාරයන්ද විනිශ්චයකාරයන්ද ගබඩාකාරයන්ද මන්ත්‍රීවරුන්ද නීතිඥවරුන්ද පළාත්වල සියලු මුලා දෑනියද රැස් කෙරෙව්වෝය. එවිට දිසාපතිහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද විනිශ්චයකාරයෝද භාණ්ඩාගාරිකයෝද මන්ත්‍රීවරුද නීතිඥවරුද පළාත්වල සියලු මුලා දෑනියෝද නෙබුකන්දේසර් රජ පිහිටවූ රූපය කැප කිරීමට රැස් වී නෙබුකන්දේසර් රජ පිහිටවූ රූපය ඉදිරියේ සිටියෝය. දැන් අපට මේ පසුබිම ගැන පොඩි අවබෝධයක් තියෙනවා. දැන් මේ නෙබුකන්දේසර් රජ එයා රූපයක් හදලා එයා හා සමානව රූපයක් හදලා දැන් මේ රූපේට යම් ගරු බුහුමන් කරන්න රාජ්‍ය රටවැසියන්ට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. දැන් අපි දන්නවා දැන් මේ නෙබුකන්දේසර් රජගේ මේ අදහසෙන් අපි දකිනවා මෙතන අදහස් කරන්නේ මේ රටේ තියෙන රාජ්‍යයේ මේ අධිරාජ්‍යයේ තියෙන බලය ඒ පාලන බලය ඌ යටතට පත් කිරීමේ ඒ තියෙන අභිප්‍රාය කරන කොටගෙන ඌගේ බලවත්කම ප්‍රකාශ කිරීම පිණිස ඌ කරන්න යනව ක්‍රියාවක් තමයි මෙතන ප්‍රකාශ වෙලා තියෙන්නේ. අපි දන්නවා මේ ඌ මේක සඳහා ආරාධනා කරලා තිබුණු ඉතාමත් උසස් ඉතාමත් බලය තියෙන ඉතාමත් වටිනා වයට මේ ස්ථානෙට ආරාධනා කරලා තිබුණා. එතකොට අපි දන්නවා මේ රාජ්‍ය ලොකු සෙනගක් හිටියා ලොකු කියන්නේ විශාල බලයන් තියෙන විශාල කටයුතු කරන පිරිසක් මෙතනට රැස්වලා හිටියා. ඉතින් ඒ මැද්දේ ඔහුට ලැබෙන මේ ඔහුගේ ජනතාවගේ වැඳ නමස්කාරය මෙයාගේ ජීවිතයට මේ රජගේ ජීවිතයට ප්‍රධාන දෙයක් හැටියට ඒක වටිනා දෙයක් හැටියට ඔහු බලාපොරොත්තු වෙන හිටියා. අපි දන්නවා අද සමාජය තුළ අද අපි ජීවත් වෙන ලෝකයේ තුළ අපි ඉන්නා වූ ස්ථාන තුළ මිනිස්යන්ට කැමති මිනිස්යන්ගේ ජීවිතවලට මිනිස්යන්ගේ ලැබෙන ගරු බුහුමන් ඒ වගේම ඔවුන්ට ලැබෙන නමස්කාරයන් ඔවුන්ට ලැබෙන ස්ථානය ගැන ඔවුන්ට විශාල බලාපොරොත්තු තියෙනවා ඒ වගේම උවමනාවල් තියෙනවා. නමුත් අපි දන්නවා දෙවියන් වහන්සේගේ දරුවන් හැටිට මේ පොළවේ අපි මොන උරුමයක් ලබා ගත්තත් මොන බලයක් ලබා ගත්තත් මොන දේ ලබා ගත්තත් ඒවතාවකාලිකයි මේ පොළවට පමණක් සීමා වන බව දෙවියන් වහන්සේගේ දරුවන් දන්නවා. ඉතින් මෙතන දැන් ඔහුගේ ආකල්පය අනුව මේ නෙබුකන්දේසර් රජගේ ආකල්පය අනුව දැන් එයාට අවශ්‍ය උනේ මේ එයාට ලැබෙන ස්ථානය එයාට ලැබෙන ගරු බුහුමන් එයාට ලැබෙන වන්දනාමානය මේක උපරිමයෙන්ම ලබා ගන්න. ඉතින් මොකද උනේ හතරවෙනි පදයේ කියනවා එකල ප්‍රකාශකාරයා කෑමුර ගසා ජනේනි ජාතියනි භාෂාවෙනි හොරණාවේ නලාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නලාවේද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටි නෙබුකන්දේසර් රජ පිහිටවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නට නුඹලාට අණ කරන ලද්දේය. බිම වැටි නමස්කාර නොකරන කවුරු නමුත් එවලෙහිම ඇවිලෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේ යයි කීවේය. එබැවින් ජනයන්ට හොර නෑවේද නලාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද සියලු ආකාර තූර්ය භාණ්ඩවලද ශබ්දයේ ඇසුණු වෙලාවේ සියලු ජනයොද ජාතිහුද භාෂාවොද බිම වැටි නෙබුකන්දේසර් රජ පිහිට වූ රන් රූපයට නමස්කාර කළෝය. ඉතාමත් චිත්‍රය මේ දර්ශනය නෙබුකන්දේසර් රජගේ ඇස්වලට ප්‍රියමනාපම දර්ශනය වෙන්න ඇති. නමුත් ඊට වඩා වෙනස් වුණු පුද්ගලයන් තුන්දෙනෙක් මේ ස්ථානයේ හිටියා. ඔවුන්ගේ වටිනාකම උනේ ඔවුන්ගේ අදහස උනේ මේ ලෝකයේ පවතින දේවල් වලට දන නමන්න නෙමෙයි. ඔවුන්ට එකම නමස්කාරය දිය යුතු ජීවමාන තැනැත්තෙක් ඉන්න බව ඔවුන්ගේ ජීවිතයේ විශ්වාසය තිබුණා. අද අපටත් තිබෙනේ විශ්වාසයමයි. අපට මේ ලෝකයේ අපි දෙවියන් වහන්සේ තුලින් නාව දරුවන් හැටියට දෙවියන් වහන්සේගේ මිනිසයන් හැටියට උන්වහන්සේව අදහන අය හැටියට
අපට නමස්කාර කළ යුත්තේ අපි නමස්කාර කර හැක්කේ එකම දෙවියන් වහන්සේට පමණයි අපට බෑ යන යන තැන්වල ගිහිලා වඳින්න යන යන තැන්වල ගිහිලා නමස්කාර කරන්න අපට තියෙන අපේ ජීවිතයට වඩා අපට කරුණාව දක්වන අපට ජීවේ දුන්නා වූ අපව පාපයෙන් මිදෙව්වා වූ අපව පාපේ කුලියෙන් අපව ගැලව්වා වූ තනන් වහන්සේව ජීවමාන දෙවියන් වහන්සේව නමස්කාර කිරීම. උන්වහන්සේ ජීවත් වෙන්නේ අපේ හදවත තුල. උන්වහන්සේ ජීවත් වෙන්නේ අප තුලයි. උන්වහන්සේ ජීවත් වෙන්නේ අප මැදියේ. ඒක නිසා අපට උන්වහන්සේව නමස්කාර කරන්න වෙන කිසිම රූපයක්වත් උන්වහන්සේගේ සමානත්වයට දෙයක්වත් අවශ්‍ය නැති බව අපි දන්නවා. ඉතින් මෙතනදී මේ සිදුවීම සිදු වුණාත් එක්කම දෙවියන් වහන්සේගේ දරුවන්ට චෝදනාවක් ඉදිරිපත් වෙන්න සැලසුණා. අපි දන්නා 8 වෙනි පදයේ කියනවා එබැවින්නේ කාලේ සමහරු කල්දි මිනිස්සයෝ ලන් වී යුදෙව් වරුන්ට වරද තැබුවෝය. ඔහු නෙබුකන්දේසර රජුට කතා කොට රජුරුව සදා කාලටම ජීවත් වේවා රජුරණ හොරණාවේ නලාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි වීණාවේද සියලු ආකාර තූර්ය භාණ්ඩවලද ශබ්දයේ ඇසෙන සියල්ලෙන් බිම වැටි රන් රූපයට නමස්කාර කරන හැටියටද බිම වැටි නමස්කාර නොකරන කවුරු නමුත් ඇවිලෙන ගිනි උදුනක් මැද හෙළනු ලබන හැටියටද ඔබ අනක් පනවා තිබේ නමුත් බබිලෝනිය පළාතේ කාරණා කෙරෙහි ඔබ විසින් පත් කළ යුදෙව් මිනිසයන් වන සද්ලක් මේදක් අබෙන්දිගෝ ඔබ නොසලකති දැන් අපි දකිනවා මෙතන බොහෝ වෙලාවට දෙවියන් වහන්සේගේ මිනිසයන්ට දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේව අදහන මිනිසයන්ට හැම මොහොතකම අන් මිනිසයන්ගේ ඇස් යොමු වෙලා තිබෙනවා ඔවුන් යම් ක්‍රියාවක් ඔවුන්ගේ දේවල් වලට ප්‍රතිචාරයක් නොදැක්වුවොත් ඔවුන් ඒ දෙවියන් වහන්සේගේ දරුවන්ට චෝදනා කරන්න උත්සාහ කරනවා දැන් මෙතන අපි දකින්න දෙයක් මෙතන යුදෙව් ජාතිකයන් තුන්දෙනෙක් හිටියා ඔවුන් දෙවියන් වහන්සේව අදහපු උන්වහන්සේව විශ්වාස කරපු උන්වහන්සේ තුල ජීවත් වුණු තරුණියන් තුන්දෙනෙක් සද්රක් මේදක් අබෙන්දිගෝ දැන් මේ කල්දිවරු හැම වෙලේම උත්සාහ කෙරුවා ඒ වගේම මේ මිනිස්සු නිතරම උත්සාහ කෙරුවා මේ යුදෙව් වරුන්ට චෝදනා කරන්න දෙවියන් වහන්සේගේ මිනිසයන්ට චෝදනා කරන්න ඉතින් ඒක නිසා අපි මෙතනදි දකිනවා දැන් ඒ අයට ලොකු ප්‍රශ්නයක් වෙලා මොකද දැන් මේ හොරණාවේ සද්දෙට වීණාවේ සද්දෙට මේ කියන තූර්ය භාණ්ඩවල සද්දෙට ශබ්දයේ ඇසුණකමම නීතිය තමයි රජතුමාගේ නීතිය තමයි දන නමා මුනින් තලා වැටි ඒ රූපයට නමස්කාර කිරීම නමුත් මෙතන චෝදනාවක් තිබෙනවා මේ සද්රක් මේදක් අබින්දිගෝ කියන දෙවියන් වහන්සේගේ දරුවන් තුන් දෙනාට. ඔවුන් රජතුමාට ගිහිල්ලා කියනවා ඔබ අණ කරලා තිබෙනවා මේ දේ කරන්න. නමුත් මේ මිනිස්යන් තිදෙනා ඒ ඔබ වහන්සේ ඔබගේ හඬට විරුද්ධව ඒක ගැන සලකන්නේ නැතුව ක්‍රියා කරන බව දැන් ගිහිල්ලා රජතුමාට කේලමක් කියන්න උත්සාහ කෙරුවා. ඔවුන් ඒක ප්‍රකාශ කෙරුවා. දැන් මෙතනදී අපි දකින දෙයක් තමයි ප්‍රිය සහෝදරයා සහෝදරිය නිතරම අපි දකින දේ දෙවියන් වහන්සේගේ මිනිසයන්ට උන් වහන්සේගේ දරුවන්ට නිතරම චෝදනාවල් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා මේ මොන චෝදනාවලට ලක් වුණත් මේ මොන අපහස වලට ලක් වුණත් මේ මොන අභියෝග වලට ලක් වුණත් අපි අවබෝධ කරගන්න ඕන දෙවියන් වහන්සේට විරුද්ධව අපි අත නොග කිසිම දෙයකට අත නොගත්සන හැටියට අපිට කොච්චර අපහාසයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඒ චෝදනාවල අපි වරද කරුවන් හැටියටපත් වුණත් දෙවියන් වහන්සේ ඉදිරියේදී ඔබ නිවැරදි කරුවෙක් නම් අපි දන්නවා එහෙනම් අපට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ අපි මේ මිනිස්යන්ගේ චෝදනාවලට ලක්වීම ඒවා වලින් ලැබෙන අපහාසය ඒවා වලින් ලැබෙන අගෞරවය ඒ වලට අපි කලබල වෙන්න දෙයක් නැහැ මේ මිනිස්යන් තුන්දෙනා මේ තරුණයන් තුන්දෙනා කලබලයටපත් තුන්නේ. ඔවුන් මොකද කිරුවේ? දැන් මෙතන මේක රජුට දැන්නපු ගමන්ම රජුට විශාල කෝපයක් හටගත්තා. රජයට දැනෙන්න ඇති මෙච්චර ජන සමූහයක් ඉන්න රාජ්‍යයක උසස් කෙනෙක් හැටියටපත් වෙලා ඉන්න මම දැන් අපි දන්නවා මෙතන මේ මිනිස්යන්ව මොනවාද ලොකු රාජ්‍යයක්
බොහෝ දිනක ඔයා කැඳවලා තිබෙනවා උසස් ආයතන ඉන්නවා දැන් කවුරු හරි කෙනෙක් මේ රූපෙට නමස්කාර නොකිරුවතින් ඒක රජට දැනෙන විශාල අගෞරවයක් ඌට කෝපය ඇති වුණා ඌගේ හදවතේ විශාල කෝපයක් ඇති වුණා මෙතන ඒක නිසා අපි දකින්න දේ තමයි 12 වෙනි පදයේ කියනවා නම් 13 වෙනි පදයේ කියනවා එකල නිබුකන්දේස උදහසින් නුත් කෝපයනුත් යුක්තව සද්රක් මේදක් අබෙන්දිගෝ ගෙනෙන්නට අනකලේය එවිට ඔහු ඒ මිනිසයන් රජ ඉදිරියට ගෙනාවෝය නිබුකන්දේසරෝන්ට කතා කොට එම්බා සද්රක් මේසක් අබෙන්දිගෝ නුඹලා මාගේ දෙවිවරුන්ට සේවය නොකොට මා විසින් පිහිටවා තිබෙන රන් රූපයට නමස්කාර නොකර සිටින්නේ අදහස පිටද ඉතින් නුඹලා සූදානම්ව සිට හොර නෑවේද නලාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නලාවේද සියලු ආකාර තූර්ය භාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටි මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාර කළොත් යහපති නමුත් නුඹලා නමස්කාර නොකළත් එකිලෙම නුඹලා ඇවිලෙන ගිනි උදුනන් මැදට හෙලනු ලබනවා ඇත එවිට මාගේ අත්වලින් නුඹලා ගලවන දෙවියෝ කවුදයි කීවෝය දැන් ඔහු විශාල ලෙස ඔහු ගැන බලාපොරොත්තු ඇති කරගෙන ඔහුගේ බලය ගැන ඔහුගේ තිබෙන හැකියාව ගැන ඔහුගේ තිබෙන හැම දෙයක් ගැන විශාල අභිමානයක් තිබහුට ඔහු හිතුවා ඔහුගේ අතින් ගලවන්න කිසිම දෙවි කෙනෙකුටත් බෑ කියලා නමුත් අපි දන්නවා අපේ ජීවමාන දෙවියන් වහන්සේට ඕනෙම දේ කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ බලවන්ත දෙවියන් වහන්සේ. මේ මිනිස්යාගේ තිබුණු මේ නෙබුකන්දේසර් රජගේ තිබුණු එයාගේ තිබුණු අහංකාර බව, එයාගේ තිබුණු බලය ගැන තිබුණු එයාට තිබුණු අදහස ගැන ඒ සියල්ලම ඔහු ප්‍රකාශ කෙරුවා. මේ තිදෙන ඉස්සරහ අපි දකින්න දේ තමයි 16 වෙනි පදයේදී හැබැයි මේ තුදෙත් දෙනාගේ ආකල්පය කුමක්ද සද්රක් මේසක් අබෙන්දිගෝ නෙබුකන්දේසර් රජුට උත්තර දෙමි මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්නට අපට ඕනෑ නැත ඔවුන්ගේ ප්‍රකාශනේ තාමත් මේක හරි ඔබ හිතන්න විශාල ජන සමූහයක් ඉන්න මැද්දේ රාජ්‍යයක් තිබෙන මැද්දේ රජ කෙනෙක් ඉදිරියේ ඒ වගේම මෙතන කියනවා උස්සස් බලතල දැරුවා වූ වෙනත් දිශාවන් වලින් ආපු බොහෝ දෙනෙක් මෙතන රැස්සලා හිටියා දැන් මෙතන බලය තිබෙන්නේ මේ මිනිස්යන්ට බව මේ රජට බව මේ සද්රක් මේදක් අබෙන්දිගෝ කියන තරුණයන් තිදෙන දැනගෙන හිටියා හැබැයි ඔවුන්ගේ නිහතමානී ඔවුන්ගේ තිබුණු දැඩි තීරණය ඒ වගේම ඔවුන් දෙවියන් වහන්සේට කොච්චර ආදරය කෙරුවද කියන බව අපට හැඟී යනවා ඔවුන් කියනවා අපි මේ දේ ගැන කිසි වචනයක් කතා කරන්නේ නැහැ අපට මේක ලොකු දෙයක් නෙමෙයි ඔවුන්ගේ අදහස ඒකයි ඔබගේ රාජ්‍ය ගැන අපට බය නැහැ ඔබගේ මිනිස්සු ගැන අපට බය නැහැ ඔබ දෙන දඬුවම ගැන අපට බයක් නැහැ මොකද අපේ පැවත්ම අපේ රන් දැඳිල්ල තිබෙන්නේ මේ පොළව නොවේ තුල නොවන බව ඔවුන් දැනගෙන හිටියා ඔවුන් දැනගෙන හිටියා මරණය නොවේ ඔවුන්ගේ අවසානය කියලා ඔවුන් දැනගෙන හිටියා මේ පොළව තුල අපි මැරුණත් අපි සදාකාලිකව ජීවත් වෙන්න යනවා ඒ දෙවියන් වහන්සේ තුල බව ඒක තමයි තිබෙන වටිනාම දේ ඔවුන් ප්‍රකාශ කරන දේ ඉතාමත් වටිනවා මේ බලන 17 වෙනි පදයේ කියනවා ඇවිලෙන ගිනි උදුනෙන් ගලවන්නට නම් අප සේවය කරන අපේ දෙවියන් වහන්සේට පුළුවන් රජ්ජුරුවනි උන් වහන්සේ ඔබගේ යතින් අප ගලවන සේක එසේ නොකොලොත් රජ්ජුරුවනි ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නටවත් ඔබ පිහිටවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නටවත් නැති බව ඔබ දැනගත යුතුයයි කීවෝය දැන් මෙතන කියන්නේ ඔවුන් කියනවා මේ උදුනෙන් ගලවන්න දෙවියන් වහන්සේට පුළුවන් ඒ ගැලවුවේ නැතත් උන්වහන්සේ අපව මිය යන්න සැලසුවත් අපි මේ රූපයටවත් වෙන කිසිම දෙයකටවත් නමස්කාර කරන්න යන්නේ ඔවුන්ගේ ප්‍රකාශනයකයි මෙතන අපි දකින දේ තමයි දෙවියන් වහන්සේගේ දරුවන් නම් අපි උන්වහන්සේගේ ප්‍රතිපත්ති තුල උන්වහන්සේගේ වචනය තුල අපට මොන දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් අපේ ජීවිතේ නැති වුණත්
අපට මොන අලාභයන් සිද්ධ වුණත් අපට මොන පාඩු වුණත් අපිව අගෞරවයට පත් කෙරුවත් අපව චෝදනාවලට හසු කෙරුවත් මොන දේ වුණත් දෙවියන් වහන්සේගේ වචනේ තියෙන ප්‍රතිපත්ති වලට විරුද්ධ නම් අපට ඒකට විරුද්ධ වෙන්නම තිබෙනවා මොකද අපේ ජීවිතයේ අපේ අවසානයේ අපේ හැම දෙයක්ම මේ පොළව නෙමෙයි අපට තිබෙන එකම බලාපොරොත්තුව මේ පොළව තුල අපට පුළුව අපි කවදා හරි මිය යනවා අපේ ජීවිතයේ මේක සදාකාලික දේ නෙමෙයි අපි ජීවත් වෙනවා දෙවියන් වහන්සේ අපට ජීවිතයක් දීලා තියෙනවා උන්වහන්සේ අපිව ගෙන යනවා ප්‍රශ්නවලදී උන්වහන්සේ අපට පිළිතුරු දෙනවා රෝගවලදී උන්වහන්සේ අපව සුව කරනවා අපට දේවල් වලට මූණ දෙන්න සිද්ධ වුණාම උන්වහන්සේ අපිත් එක්ක ඉඳලා ඒ වලට උදව් කරනවා මේ ඕනම දෙයක් තුල අපව ගමන් කරලා මේ පොළව තුල අපව ජීවත් කළා සමහර අභියෝගවලදී අපි ඒවා අභිබවා යන්න දෙවියන් වහන්සේ සලස්වනවා මේ හැම දෙයක් තුලින්ම අපව ගෙන ගිහිල්ලා උන්වහන්සේ අපිව සූදානම් කරනවා උන්වහන්සේත් එක්ක සදාකාලිකව උන්වහන්සේගේ රාජ්‍ය ජීවත් වෙන්න ඉතින් අපේ මේ ජීවිතේදී අප මේ පොළව තුල ජීවත් වෙන ජීවිතේදී අපට මේ පොළව තුල උන්වහන්සේ අකමැති කිසිම දෙයක් කෙරුවතින් ඒක අපි දන්නවා අපේ සදාකාලික ජීවණයට සදාකාලික ජීවිතයට ඒක බලපාන බව ඒ හැඟීම ඒ විශ්වාසය ඒ බලාපොරොත්තුව මේ සද්දක් මේදක් අබෙන්දිගෝ කියන තරුණයන් තුන්දෙනාගේ ජීවිතේ තිබ්බා නෙබුකන්දේසර් රජ ඒ තීරණය උන් ගන්න බවත් උන් දැන සිටියා ඔවුන්ට කිසිම සමාවක් නොලැබෙන බවත් දැන සිටියා නමුත් ඔවුන්ට ඕනුනේ නෑ ජීවමාන දෙවියන් වහන්සේව අගෞරවයට පත් කරන්න ජීවමාන දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියා කරන්න උන් වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති කඩා දමන්න උන් වහන්සේට අවශ්‍යුන්නේ ඔවුන්ට අවශ්‍යුන්නේ ඔවුන්ට අවශ්‍යුනේ දෙවියන් වහන්සේව සතුටු කිරීමයි දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාරයට ජීවත් වීමයි ඉතින් ඒක නිසා ඔවුන් කියනවා අපේ ජීවිතේ ගලවන්න දෙවියන් වහන්සේට පුළුවා එසේ ගැලවෙ නැතත් අපි මේකේ මරණයටපත් උනත් අපි මේකට විරුද්ධව අපි හැසිරෙන්නේ නැහැ අපි ක්‍රියා කරන්නේ නැහැ ඔබ කිතුණුවෙක් නම් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබේ ජීවිතේ මොන දේ සිද්ධ වුණත් ඔබට මොන අලාභෙ වුණත් මොන චෝදනාවල් වලට ලක් වුණත් මිනිස්යන්ගේ චෝදනාවල් අපහාස නොයෙකුත් දේවල් වලට ඔබ ලක් වුණත් ඒව ගැන වද වෙන්න එපා දෙවියන් වහන්සේ ඔබව පිළිගන්නවා නම් දෙවියන් වහන්සේව ඔබව ගෞරවයට පත් කළා ඔබව උන්වහන්සේගේ රාජ්‍ය දරුවෙක් හැටියට ප්‍රකාශ කරනවා නම් අපට වෙන කිසි දේවල් ගැන වද වෙන්න දෙයක් නැහැ අපි ගෞරවය දෙන්නේ අපේ ජීවමාන දෙවියන් වහන්සේට 19 වෙනි පදේ කියනවා එකල නෙබුකන්දේස රජ කෝපයෙන් පිරුණේය සද්රක් මේදක් අබින්දිගෝට විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස් විය ඔහු කතා කොට පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදන රත් කරන්නට අනකලිය තවද සද්රක් මේදක් අබින්දිගෝ බැඳ ඇවිලෙන ගිනි උදුනට හෙලන්නට ඔහු තමගේ සේනාවේ බලවත් මිනිස්යන්ට අනකලිය එකල ඔහු ඒ මිනිස්යන් ඔවුන්ගේ පොරොනද 60ද සලුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ ඇවිලෙන ගිනි උදුනු මැදට හෙළූහ එවිට රජුගේ ආඥාවද තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින් සද්රක් මේදක් අබින්දිගෝද එසේ වූ මිනිස්යෝ ගිනි දළුවෙන් මළෝය දැන් මොකද මෙතන වෙන්නේ ඉතාම ශක්තිවත් සේනාවේ බලවන්තයාට අණ කරා ඔවුන්ගේ නෙබුකන්දේසර්ගේ කෝපය එයාට තද කෝපයක් ඇති වුණා මේ දෙවියන් වහන්සේගේ දරුවන්ගේ වචනේ ඒක නිසා ඔහු කිව්වා බෙනවදටත් වඩා සුපුරුදු පරිදි නෙවෙයි හත් ගුණයකින් උදුන රත් කරන්න ඒ වගේම එයාගේ සේනාවේ බලවන්ත අයට කිව්වා ගෙනියලා උස්සලා දාන්න මේ අයව ගිනි උදුනට අවසානයේ මොකද උනේ උදුනට දැතුල්ට දාපු අය නෙමේ දැවුනේ උදුනට උස්සලා දාපු මිනිස්සෝ ඒ තරම් එතන ආසන්නයට යනකොට ඒක දරා ගන්න බැරි රස්නයක් බවට පත් වුණා. ඒ රස්නය ඒ තිබුණු ඒ ඇති වුණා වූ ඒ ගින්නෙන් දැවිලා විනාශ වෙලා ගියා ඔවුන් උසුලා දාපු අය. සමහරක් වෙලාවට අපේ ජීවිත අපේ ප්‍රශ්නවලදී
අපි දේවාල වලට මූණ දෙනකොට අපිව ගෙනියලා චෝදනාවට පත් කරන අය සමහරක් වෙලාවට අපි දන්නේ ඒ අයට පත් වෙන දේවල්. නමුත් අපි දන්නවා අපේ ජීවිතය අපි එකම ස්ථානයක එකම තුල දෙවියන් වහන්සේ තුල රැඳිලා උන්වහන්සේ විශ්වාස කරනකොට උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවාමයි. උන්වහන්සේ අපට ශක්තිය දෙනවා. අපට කරුණාව දෙනවා. ඉතින් මෙතනදී අපි දකින්න දේ තමයි ඒ මිනිස්යන් 23 වෙනි පදේ කියන මේ තුන් දෙනාව දැම්මා. දැන් මේක විශාල දිග කතන්දරයක්. 30 වෙනි පදේ දක්වාම මේ කතන්දර කතාව කියවෙනවා මුළු පරිච්ඡේදයේ පුරාවටම. ඉතින් අපි දකිනවා මේක කියවගෙන යනකොට දැන් මොකද උනේ? මෙතන දාපු මිනිස්යෝ මිය ගියා. හැබැයි මේක ඇතුලේ ඉන්න මිනිස්යන් තුන් දෙනා තුන් දෙනෙක් හතර දෙනෙක් බවට පත් වුණා. එතකොට රජතුමා කියනවා එයාට හිතා ගන්න බැරුව ගියා ඒ මිනිස්සුෝ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ තරුණයන් තුන් දෙනා ඒ ගිනි උදුනේ එහෙට මෙහෙට සක්මන් කරමින් තවත් කෙනෙක් මේ අය සමග හිටියා. මෙතන රජතුමා එතකොට දකින දේ තමයි පුදුමාකාර දේ. එතන කියනවා එකල නෙබුකන්දේසර් රජ විස්මපත් වී ඉක්මනින් නැගිට තමගේ මන්ත්‍රීවරුන්ට කතා කොට අප විසින් මිනිස්යන් තුන් දෙනෙකු බැඳ ගින්නට හෙළුවා නොවේද කීවේය. එසේය රජුරුවනි මොහු ඔහු රජුට උත්තර දෙමින් කීවෝය. ඔහු උත්තර දෙමින් අන්න මිනිස්යන් සතර දෙනෙක් නිදහස්ව කිසි උපද්‍රවයක් නැතුව ගින්න මැද ඇවිදිනවා මට පෙනේ. සතරවෙනියාගේ පෙනුම වනාහි දෙවියන් වහන්සේගේ පුත්‍රයාට සමානයි කීවෝය. මොනවාද මෙතන වෙන්නේ? දෙවියන් වහන්සේගේ දරුවන්ව උන්වහන්සේගේ තරුණයන් තුන් දෙනා ගිනි උදුනට දැම්මා. දැන් එතනට ගිනි උදුන ඇතුළට යන්නෙත් නැතුව උස්සලා දාපු අය මේ ගියා. ඒකේ තිබුණ එච්චර අධික ප්‍රශ්නෙට. නමුත් නෙබුකන්දේසර් රජ පුදුමාකාර දෙයක් දැක්කා. ඔහු තුන් දෙනෙක්ව දැම්මේ. හැබැයි එතන හතර දෙනෙක් හොඳට ඇවිදමින් සක්මන් කරමින් ඉන්නවා දැක්කා. ඒ දැකපු කෙනා දෙවියන් වහන්සේගේ දූතෙට සමානයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ඔබ ප්‍රශ්න කරදරවලින් යනකොට ඔබ හිතන්නේ ඔබ තනි වෙලා කියලා. ජීවමාන දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ කවදාක්වත් ඔබව තනි කරන්නේ නැහැ. ඔබව අත්හරින්නේ නැහැ. ඔබ උන්වහන්සේ වෙනුවෙන් හරි නිවැරදි පියවර තබන විට, ඔබ දෙවියන් වහන්සේගේ වචනෙට එහෙට මෙහෙට හැරෙන්නේ නැතුව නිවැරදි පියවර ගන්න විට දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවාමයි. ඔබට පිළිතුරු දෙනවා. හැබැයි ඔබ එහෙට මෙහෙට නැවිලා ඔබ ඒ පැත්තටයි මේ පැත්තටයි වැනි වැනි ඉන්නකොට ඔබ ප්‍රශ්න තුලින් ගමන් කරනවා නම් ඔබේ දේවල් තුලින් ගමන් කරනකොට දෙවියන් වහන්සේට උන්වහන්සේ උත්තර දෙන්නේ ඔබ ස්ථීර තීරණයක් ගන්න කෙනෙක් නම් පමණයි. නැත්තම් ඔබට වෙන්නේ ඔබ ප්‍රශ්නවලදී ඒ වලට කොටු වෙන්න යනවා, හසු වෙන්න යනවා, ඒව සමග විනාශ වෙන්න යනවා. සමහරක් වෙලාවට හිතයි ඔබ ඒ වලට එකඟ වුණති, ඒවත් එක්ක ක්‍රියා කෙරුවතින් ඔබට දැනෙයි සමහරක් වෙලාවට ඒ මොහොතේදී ප්‍රශ්න විසඳෙනවා වගේ. ඔබට දැනෙයි ඒකෙන් ඔබ ගැලවුණා වගේ. නමුත් ඔබ විශ්වාස කරන්න, අපට අපේ මේ පොළව තුල ජීවිතේ අවසන් කරන්න දවසක් එනවා හැම කෙනෙක්ටම. ඒ මොහොතේ බේරුණාට අපි උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේදී අපි විනිශ්චයකට යන්න යනවා. උන්වහන්සේ ඉදිරියේදී අපේට ගණන් දීමක් කරන්න තියෙනවා. එතකොට මේ දෙවියන් වහන්සේ දී තිබෙන අනර්ග වචනේ, අනර්ග වටිනා දේවල්, උන්වහන්සේ අපට කියලා තියෙන ප්‍රතිපත්ති, උන්වහන්සේ අපට දීලා තියෙන ව්‍යවස්ථාව, උන්වහන්සේ දීලා තියෙන වචනය, උන්වහන්සේගේ කැමැත්ත අපි ඉෂ්ට නොකරුවා නම් අපි දන්නවා අපට වේ විනිශ්චාසනයේදී විශාල භයානක විනිශ්චයක් අපට ලැබෙන්න යනවා. හැබැයි අපි මේ පොළවේදී ඒ එන පරීක්ෂාවලටදී ඒ එන දේවල් වලදී අපි නිර්භීතව කටයුතු කරලා නිර්භීතව අපි දේව වචනයට අනුකූලව එකඟව ඒ වචනයට තුල අපි කෙලින් ජීවත් වුණත් අපි දන්නවා අපි විනිශ්චාසන ඉදිරියේදී අපිට බය වීමක් නැහැ. අපට වේදනාවක් නැහැ. අපි සදාකාලිකව දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේගේ රාජ්‍ය තුල උන්වහන්සේත් එක්ක අපට ජීවත් වෙන්න පුළුවන් ක්‍රම ලැබෙනවා. මේ පොළවේ ජීවිතය తాවකාලිකයි. වචනේ කියනවා අපේ ජීවිතය අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් උපරිමයෙන් අපි දන්නවා
හැබැයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල අපි සදාකාලිකව ජීවත් වෙන්න යනවා. ඉතින් ඒක නිසා ඒ යන ස්ථානය තුල අපට අපි නිරයට ගියත් අපි සදාකාලිකව ජීවත් වෙන්න යනවා. ඉතින් ඒක නිසා අපි මේ දෙක තෝරා ගැනීම මේ පොළවේදී අපි කරන ක්‍රියාවන් තුලදී තමයි අපි තීරණය කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය තෝරගන්නවද නැත්නම් සදාකාලිකව එන්නිරය තෝරගන්නවද කියලා. ඉතින් ඒක නිසා උන්වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති වලට එකඟව කීකරුව උන්වහන්සේගේ දේවල් ලබා ගන්න උන්වහන්සේ අතේ එල්ලිලා ඉන්න උන්වහන්සේගේ දේ තුල ක්‍රියා කරන්න අපි හැම මොහොතකම සිතන්න ඕන හරියට මේ සද්රක් මේදක් අබෙන්දිගෝ වගේ. ඉතින් මෙතනදී අපි දකිනවා दर्शने देखा मे रजतुमा संपूर्ण भय वेनवा ओट हितागण बेह ओगे अश्वलिंग देखा देवियान महंस के दर्वण समग देवियान महंस क्रियाकरण विद्य ओट वेन वचन तिबुण मनुष्यान तुंदेने कोहमद मे राज्य कट विरुद्धव एम राज्य निर्भीत कथा के मे निर्भीत कम कोहिंद मे निर्भीत कम अभी जीवमान देवियान महंस के ඉතින් ඔබත් මමත් නිවැරදිව දෙවියන් වහන්සේව අනුගමනය කරනවා නම් ඔබ වැනෙන්න යන්නේ සැලෙන්න යන්නේ හරි දේ නිර්භීතව කටයුතු කරන්න යනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. එතකොට අපි දකින්න දේ තමයි මෙතන නෙබුකන්දේසර් රජගේ ජීවිතයේ සම්පූර්ණම වෙනසක්. මෙතන කියනවා අපි දකින දේ 26 වෙනි පදේ කියනවා එවිට නෙබුකන්දේසර් ඇවිලෙන ගිනි උදුනේ දොරකඩට ලං වී महोत्तम देवियान वहां से गे मेह करुआन वन सद्रक मेदा कबेंदिगो पिटतट वरेलाया की वे एट सद्रक मेदा कबेंदिगो गिन्न मेद सिट पिटतट आवोय उना देखिया ने निकम वचन ने में दें ओउ में देवियान वहां से ट अपहास वेन विधियट क्रिया करपु वचन कता करपु ओउ तमा एकम बलवंत्या कियपु मे मनुष्य दें गिनी उदन लांगट ऐविल्ला මේ සේවකයන්ට දෙවියන් වහන්සේගේ සේවකයන්ට කතා කරලා කියනවා මහෝත්තම දෙවියන් වහන්සේගේ මෙහෙ කරුවන් වන සබ්ද්‍රක් මේදක් අබින්දිගෝ පිටතට එන්න මහෝත්තම දෙවියන් වහන්සේ ඔහු ඉතිව ඔහු තමයි එකම බලවන්තයා කියලා එකම රාජ්‍ය අධිපතියා කියලා එකම කෙනා කියලා මේ ලෝකේ ගරු බුහුමන් ලබන්න අවශ්‍යම කෙනා කියලා හැබැයි උන් වහන්සේගේ ඒ දරුවන් පෙන්නවා ඔබ නෙමෙයි ඒකට සුදුස්සා ඔබගේ රාජ්‍ය නෙමෙයි ඒකට සුදුසු ජීවමාන තනන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඒ ජීවමාන දෙවියන් වහන්සේටයි අපි වන්දනා මාන කරන්නේ අපි වන්දනා කරන්නේ වෙන කිසි දෙයකට අපි උන් වහන්සේගේ වචනයට විරුද්ධව නැමෙන්න යන්නේ උන් වහන්සේගේ වචනේ තමයි අපට එකම මඟ පෙන්වන මාර්ගය ඉතින් උන් වහන්සේ පමණයි ජීවමානව උන් වහන්සේට පමණයි අපි নমස්කාර කරන්නේ ඉතින් එතකොට දැන් मे रजगे कटिंकियवे नो महोत्तम देवियान वहांस्य सेवक्यो महोत्तम देवियान वहांस्य सेवे देवियान वहांस प्रशंसा वेब प्रिय सहोदरिया सहोदरिया अपि मे पोलवतुल जीवत्तेनकोट अपि अपे देवियान वहांसेट गौरवे देन आकारेन जीवत्तेनोन अपि उन्वहांसेट मनुष्यान अपिव देखला अपे देवियान वहांसेट प्रशंसा करन्न पुलुवंकम वेन्नोन ए हट दनेन्नोन यम देयक අපි ජීවිතය තුලින් අපි කිසි දෙයකට නැමෙන අය නෙමෙයි අපි දෙවියන් වහන්සේ ඉදිරියේ පමණයි වන්දනාමාන කරන්නේ උන්වහන්සේට පමණයි নমස්කාර කරන්නේ උන්වහන්සේට පමණයි අපි ගෞරවය දෙන්නේ උන්වහන්සේව පමණයි අපි ඔසවන්නේ කියන එක ඒ තැන අපේ ජීවිත වලින් දකින්න ඕන. ඉතින් ඒක නිසා මේ සද්රක් මේදක් අබෙන්දිගෝ ඔවුන්ගේ ඔවුන් මිය ගියත් ඔවුන් තීරණයක් ගත්තා ඔවුන්ගේ එකම දෙවියන් වහන්සේව নমස්කාර කරනවා. ඒ තීරණය නිසා දැම්මේ මුළු මිනිස්යෝ බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේ කවුද කියලා දැනගත්තා. උන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව. එතන අපි දකිනවා මේ කතන්දරේදී අවසාන මොහොතට එනකොට 30 වෙනි පද්දේට එනකොට මෙතන කියන මක්නිසාද මේ ආකාරයෙන් ගලවන්නට පුළුවන් වෙන දෙවි කෙනෙක් නැතයි කීවේ. දැන් මේ රජතුමාගේ මුඛයෙන් ප්‍රකාශ කරනවා. දැන් ඔහු හිතුවේ राज्य बाले आयती ओहुट ओहुट पमनाय हेम बाले आक्तियन ओहुट तमाय उक्कम करान पुलुवां क्या है भाई देंग ओहु कियनवा एवागे मोहु इतुआ देवियान वहां से कियाने वैडकट नैतिकेनिक देवियान वहां से गयान ओहुट किसी बलापरत्व अतिबुन्ने विश्वास अतिबुन्ने है भाई देंग ओहु के मुकेम कियनवा माकनिसाद मियाकारिन गालवान नत पुलुवान वेन देवी केनेक नतै कीवे एकल
රජ සද්‍රක් මේදක් අබෙන්දිගෝද බබිලෝනිය පළාතේ මේ උත්තමයන් කළේ දැන් අපි දන්නවා ඔහුගේ මුකෙන්ම ප්‍රකාශ කරනවා මේ දේ වෙන කෙනෙකුට කරන්න බෑ මේ දේ කරන්න පුළුවන් මේ ජීවමාන දෙවියන් දෙවියන් වහන්සේට විතරයි මේ දේ කරන්න පුළුවන් උන්වහන්සේට පමණයි ඒ විතරක් නෙමේ ඔහු මේ තරුණයන් තුන්දෙනාව බබිලෝනියේ ඒ පළාතේ උත්තමයන් බවට පත් කෙරුවා ඔබම මිනිස්සුයෝ අගෞරවයට පත් කරලා චෝදනාවල් වලට පත් කරලා ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේදී කෙලින් හිටගත්තම ඔබව වැරදිකාරයන් කරයි දුක් වෙන්න එපා කලබල වෙන්න එපා ඒ වලට වද වෙන්න එපා ඒව ගැන සැලෙන්න එපා ඔබට ඔබ නිහතමානීව දෙවියන් වහන්සේ ඉදිරියේදී කෙලින් ඉන්නවනะ වචනය තුල නිවැරදිව ඉන්නවනะ උන්වහන්සේගේ ප්‍රතිපත්ති තුල ක්‍රියා කරනවනะ උන්වහන්සේට පුළුවන් ඔබ උසස් කරන්න ඔබට ගෞරවය දෙන්න ඔබට යහපත දෙන්න මේ මොන දේ මේ පොළව තුල ලැබුණ නැති උනත් අපට තියෙන සදාකාලික ජීවනයේ අයිතිකරුවන් බවට අපට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් ප්‍රිය සහෝදරයා සහෝදරිය ඔබ මේ කතාව නැවත වාරයක් කියවන්න මේක ඉතාමත් අලංකාර අපේ ජීවිතයට ශක්තියක් ගෙන දෙන දෙයක් අපි මේ පොළව තුලදී බොහෝ දේවල් වලට මූණ දෙයි බොහෝ කරදර තුලින් යයි බොහෝ ප්‍රශ්න තුලින් යයි බොහෝ වේදනාවල් වලට හසු වෙයි හැබැයි මේක නෙමෙයි අපේ ජීවිතය අවසානය අපි මරණයට පත් වෙනවා මේ පොළව තුල ඉපදුනොතින් අපි යම් දවසක මරණයට පත් වෙන්නම තිබෙනවා ඒක අපේ ජීවිතයේ අවසානෙම නෙමෙයි මරණය අපේ සදාකාලික ජීවිතයේ ආරම්භය ඒක සතුටින් පිළිගන්න පුළුවන්කම ලැබෙනවා මේ පොළව තුල අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේගේ ප්‍රතිපත්ති තුල නිවැරදි ජීවිතයක් ගත කෙරුවන් ඒ නිවැරදි ජීවිතය තුල අපට බලාපොරොත්තුව තිබෙනවා අපි සදාකාලිකව කිසිම වේදනාවකින් තොරව සදාකාලික ජීවනය සදාකාලික බලාපොරොත්තුව ඒ ස්වර්ග රාජ්‍යයේ ගත කරන්න. ඉතින් අපට තිබෙන වාසිය අපට තිබෙන යහපත අපට තිබෙන බලාපොරොත්තුව ඒකයි. ඒක කවදාවත් නැති වෙන්න යන්නේ. හැබැයි අපි මේ පොළව තුල දේව වචනයට විරුද්ධව ප්‍රතිපත්ති වලට විරුද්ධව උන්වහන්සේ මේ උන්වහන්සේ ප්‍රකාශ කරපු දේවල් වලට විරුද්ධව ක්‍රියා කරමින් අපි මේ ලෝකයේ වාසීන්ට මේ ලෝකයේ තිබෙන දේවල් වලට ලබා ගන්න අපි ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතිපත්ති තුල ජීවත් වෙන්නේ නැත්නම් අපි දන්නවා අපි ඉතාමත් අවාසනාවන්ත කට්ටියක් මොකද ඒකට හේතුව අපි දෙවියන් වහන්සේව දැනගෙනත් අපට ස්වර්ග රාජ්‍ය අහිමි වෙන නිසා ඉතින් ඔබ මේ පොළව තුල වද වෙනකොට දුක් වෙනකොට චෝදනා වලට අසු වෙනකොට ඔබට නිස්කාරණේ දඬුවම් වලට මැදි වෙනකොට ඒවා ගැන කුඳුරන්න එපා කලකිරෙන්න එපා වෙහෙසටපත් වෙන්න එපා ඒවා ඉතාමත් ප්‍රීතියෙන් බාර ගන්න මොකද මේ සද්‍රග් මේදක් අබින්දිගෝ කියන අය ඔවුන් කිව්වා මේකෙන් ගලවන්න දෙවියන් වහන්සේට අපිට පුළුවන් දෙවියන් වහන්සේට පුළුවන් හැබැයි මේකෙන් ගැලවෙන්නේ නැතත් අපි නම් කවදාවත් මේ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්නේ නැහැ මේ දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව අපි ක්‍රියා කරන්නේ අන්න එතන තමයි නිවැරදිදී ඔබ දෙවියන් වහන්සේ තුල කෙලින් හිට ගන්නවා නම් ඔබට විය යුතු සාධාරණය ඒ වගේම ඔබට විය යුතු සියල්ල ඔබගේ මාර්ගය ඔබගේ සියල්ල දෙවියන් වහන්සේ නිවැරදිව ඉදිරියට ගෙන යයි ඒක තමයි අපට තිබෙන වඩා යහපත්ම දේ නැත්තම් ඔබේ ඔබට ලැබුණා මිදීම ඔබ විනාශ කරගන්න එපා යේසුස් වහන්සේ ඔබ නිසා මම නිසා අපි සියල්ලෝම නිසා මේ පොළවට ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතය දීලා අපිව ගලවලා ගත්තේ අපිව පාපෙන් මිලදීලා ගත්තේ අපේ පාපයට තිබුණු කුලිය උන්වහන්සේ ගෙව්වේ අපිව ගලවලා ස්වර්ග රාජ්‍යයට ගෙනියන්න ඒ ගැලවීම එහෙම නැත්තං ඒ මිදීම දෙවියන් වහන්සේ අපට දුන්නා වේ මිදීම නැති කරගන්න එපා මේ පොළව තුල තිබෙන දේවල් උරුම කරගන්න ගිහිල්ලා සදාකාලික ජීවනය උරුම කරගන්න උන්වහන්සේත් එක්ක ජීවත් වෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අපි යාඥා කරමු මේ වෙලාවේදී ස්වාමින් වහන්සේ ඉදිරියේදී ඔබ සිටිනවා මේ මොහොතේදී ඔබේ හදවතේ ඔබ දුක්ුණු දේවල් ඇති ඔබට චෝදනාවල් එනකොට ඔබ තනි වෙනකොට විශාල සමූහයන් ඉදිරියේදී ඔබව ලැජ්ජාවටපත් වෙනකොට සමහර අවස්ථාවල ඔබ කොන් වෙනකොට
සමහර අවස්ථාවල ඔබ දඬුවම් ලබන්න අවශ්‍ය නැති දේවල් වලදී දඬුවම් බින්දිනකොට ඔබ දෙවියන් වහන්සේ තුල කෙලින් හිටපු අවස්ථාවල් වලදී ඔබ වේදනාවල් වලට මේ වගේ පරිසරයන් වලින් ගිහිල්ලා ඇති නමුත් ඔබ දුක් වෙන්න එපා මොකද අපි දෙවියන් වහන්සේගේ වචනයට නිවැරදිව අපි කෙලින් හිට ගන්න විට අපිත් එක්ක කවුද ඉන්නේ අපේ ජීවමාන දෙවියන් වහන්සේ ඉතින් ඒක නිසා ඔබ ස්වාමින් වහන්සේට කියන්න ස්වාමිනි මං ඔබගේ වචනෙන් වමටවත් දකුණටවත් හැරෙන්නේ නැ ඔබ දෙස බලාගෙන මගේ මරණය දක්වා ස්වාමිනි මේ පොළවෙන් අවසාන වෙනතෙක් මං ඔබගේ ඔබ තුල ස්වාමිනි ඔබ දෙස බලාගෙන ගමන් කරනවා මට අවශ්‍ය කරන ශක්තිය බලය දෙන්න මට ඔබ වහන්සේගේ ධෛර්යය දෙන්න මේ පොළව තුල මට මොන දේ ලැබුණත් ඒක නෙමෙයි ස්වාමිනි ඔබ වහන්සේගේ සදාකාලික ජීවණ උරුම කරගන්න මාව මම කොතනද වැරදි කොතනද මගේ අඩුපාඩුකම් තිබෙන්නේ ඔබ වහන්සේ මන් නිසා මිය ගියේ මාව නිවැරදි කරන්නයි ස්වාමිනි මට උපකාර කරන්න මාව ඔබ වහන්සේ හරි ගස්සමින් ඒ සදාකාලික ජීවණයට මාව ගෙන යන්න ඔබගේ වචනය තුල මට මාව ගොඩනගන්න ස්වාමිනි ඔබ වහන්සේගේ කරුණාව මට දෙන්න උන්වහන්සේට යාඥා කරන්න කැමතින ඔබ මේ වෙලාවේදී ඔබේ මුළු හදවත දෙවියන් වහන්සේට ඔසවන්න ඔබ ස්වාමින් වහන්සේට ආයදින්න ඒ වගේම ඔබ කියන්න කැමතිනම් යම් කෙනෙක් ස්වාමිනී මං සමහර තැන්වල මගේ වාසියට ස්වාමිනී මම බය නිසා මාව චෝදනා වලට හසු වෙයි කියලා මම වැරදි කරුවෙක් වෙයි කියලා ඔබ වහන්සේගේ ප්‍රතිපත්ති ඔබ වහන්සේගේ වචනේ තිබෙන දේවල් මම ප්‍රතික්ෂේප කෙරුවා ඒව තුල ක්‍රියා කෙරුවේ නැහැ මට සමාව දෙන්න දෙවි ස්වාමී මාව නිවැරදි කරන්න මට අලුත්ව ඔබ වහන්සේත් එක්ක ගොඩ නැගෙන්න ඔබ වහන්සේත් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන මොන දේ සිද්ධ වුණත් ඔබ වහන්සේ ඉදිරියේදී ස්වාමිනී කෙලින් සිට ගන්න පුළුවන්කම මට ලබා දෙන්න මට ශක්තිය දෙන්න උපකාර කරන්න ඒ වගේම ඔබ තනි වෙලා කියලා හිතනවා නම් ඔබ ස්වාමින් වහන්සේට කියන්න එදා සද්රක් මේදක් අබින්නිගෝ සමග ඒ ගිනි උදුනේදී ඔබ වහන්සේ සිටියා වගේ මා සමග ඉන්න මට උපකාර කරන්න මට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න මට අතගසන්න ස්වාමිනී මාව පවිත්‍ර කරන්න මාව නිදහස් කරන්න හාලෙලූයා නමස්කාර වේවා මම යාඥා කරන්නම් ඔබේ කිනෙක් කිනාගෙන ජීවමාන කරුණාබර දෙවි පියාණනි මේ උදෑසන අපි යාඥා කරනවා ස්වාමිනී අපි මේ පොළව තුල සිටින විට ක්‍රියා කරන විට අපි ජීවත් වෙන විට දෙවි පියාණනි අපි ඔබ වහන්සේගේ ප්‍රතිපත්ති වලින් යහට ස්වාමීනි අපේ වාසියට අපේ ලාභයට අපේ අපට ලැබෙන නැගින චෝදනාවලදී ඒ වලට බය වෙලා ස්වාමීනි අපි දඬුවම් වලට බය වෙලා ස්වාමීනි අපට නොලබෙන දේවල් ගැන සිතලා අපි ඔබ වහන්සේගේ ප්‍රතිපත්ති කඩ කෙරුවද ඔබ වහන්සේගේ වචනේ පුරුදු කඩ කෙරුවද ඔබ වහන්සේගේ ස්වාමීනි වචනය තුල අපි හරියාකාරව හැසිරුන්නේ නැද්ද ඒ වාසීන්ට ලබා ගන්න උත්සාහ කෙරුවද අපට සමාව දෙන්න කියලා යාඥා කරනවා අපව නිවැරදි කරන්න අපිව හරි ගස්සන්න අපට ආශිර්වාද කරන්න ස්වාමිනී අපට අවසානයේ දක්වා ඔබ වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති තුල ඔබ වහන්සේගේ වචනේ තුල කෙලින් සිටින්න ස්වාමිනී අපට උපකාර කරන්න අපේ කිනෙක් කිනා ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා යාඥා කරනවා ඒ වගේම පියාණනි යම් අය ඔබ වහන්සේ තුල අලුත් ජීවිතයක් ගොඩනගාගෙන ඔවුන්ගේ වැරදි නිවැරදි කරගෙන ස්වාමිනී ඔවුන් ඒ පාප වලට සමාව යදිමින් අලුත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවාද ඔවුන්ටද ඔබ වහන්සේ උපකාර කරන්න. පියාණනි සමහර අය ස්වාමිනී ඔබ වහන්සේට කියනවා ඔවුන්ගේ පාප වලට සමාව දෙන්න කියලා. ඔවුන් කැමති ඔබ වහන්සේව පිළිගන්න. ඔබ වහන්සේ ඔවුන්ත් එක්ක ජීවත් වෙලා ඔවුන්ව ගොඩනගලා ඉදිරියට ගෙන යන්න කියලා යාඥා කරනවා. අපි හැම කෙනෙක් ඔබ වහන්සේගේ ලේවලට බාර කරන. අපි අදහන්නේ ජීවමාන බලවන්ත ශුද්ධ දෙවියන් වහන්සේටයි. අපි নমස්කාර කරන්නේ ස්වාමිනී සදාකාලී ජීවනයේ උරුම කර දෙය හැකි දෙවියන් වහන්සේටයි ස්වාමිනී ඔබ වහන්සේ අපත් එක්ක හැම දවසකම ඉන්නවා ස්වාමිනී අපට උපකාර කරන්න අපට ආශිර්වාද කරන්න ප්‍රශ්න කරදර පීඩා වලින් යන ස්වාමිනී මිනිසයන්ගේ ස්වාමිනී අයහපත් ඇස්වලට හසු වෙලා වේදනාව විඳින අය ගැන අපි යාඥා කරනවා ස්වාමිනී ඔවුන්ටද ඔබ වහන්සේ අනුකම්පාව දක්වන අනුග්‍රහය දක්වන ඔබ වහන්සේගේ ශක්තිය දෙන්න ඔවුන් සමග ඔබ වහන්සේ ඉන්න බව ඔවුන්ට දැනෙන සලස්වන්න කියලා යාඥා කරනවා ආශිර්වාද කරන්න එකිනෙකිනා ඔබ වහන්සේගේ ලේවලට බාර කරනවා කැප කරනවා යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමේන්
දැන් අපේ දෙවිපියාණන් වහන්සේගේ අනුග්‍රහයත් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගීත්වයත් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම දැනුත් මතුත් සදහටමත් අපි එක එක කෙනා අතරේ වේවා ආමේ හොඳයි සිළු දිනාටම දේව පිහිටයි අපි ලබන ඉරු දිනෙත් මුණ ගැසෙමු.